අපේ රටේ පළතුරු ගැන අප කතා කළා ඔබට මතක ඇති. පළතුරු වර්ග 250ක් විතර තියෙන රටක්. පළතුරු වත්තක්. නමුත් අප ආහාරයට ගන්නේ 50%කටත් අඩු ප්‍රමාණයක් කියලා අප පෙන්වා දුන්නා. අදත් වාණිජ්‍ය වශයෙන් වවන්නේ පළතුරු වර්ග කීපයක් විතරයි කියලාත් අප සඳහන් කළා. පළතුරු අපනයනෙන් රුපියල් මිලියන 4000ක් හොයනකොට, ඒ කියන්නේ රුපියල් කෝටි 400ක් හොයනකොට, ඇපල් විතරක් ගේන්න අපි රුපියල් කෝටි 430ක් විතර විදේශයට යවනවා කියලත් අප එදා පැහැදිලි කළා. දැන් අද අපේ සුපර් මාකට්වල පළතුරු මිල අරන් බලමු. මේ ඒ ගැන ඔබට පෙන්වන්නයි අපේ සූදානම. මේ තියෙන්නේ ග්‍රීන් ඇපල් හෙවත් කොළ ඇපල්. චීනය ඇතුළු විවිධ රටවලින් තමයි ගෙන්වන්නේ. කිලෝ එකක් රුපියල් 1800කට වැඩි. ග්‍රෑම් 250ක් විතර අරගත්තාම රුපියල් 500 පනිනවා. දළ වශයෙන් කොළ ඇපල් ගෙඩියක්, ඒ කියන්නේ රුපියල් 250කට ආසන්න වෙනවා. මේ තියෙන්නේ මිදි, රතු පාට ඇට සහිත මිදි. මිදි ගෙඩි 29ක් මේ පොකුරේ තිබෙනවා. රුපියල් 783ක් මීට වැය කරන්න සිද්ධ වුණා. රුපියල් 703 බෙදීම 29. එක් ගෙඩියක් රුපියල් 27ක් පමණ වෙනවා. මේ තියෙන්නේ කහපයාස්. කොයි ලෝකෙන් ගෙනවද කියලා හොයාගන්න බැරි වුණා. ග්‍රෑම් 256යි එක ගෙඩියකට ඇල්ලුවේ. රුපියල් 668යි 116ක් වුණා. රුපියල් 668යි 116ක්. මේ තියෙන්නේ රෙඩ් ප්‍යාස්. රෙඩ් කියලා තමයි බිලේ තියෙන්නේ. ඒ වුණාට කොළ පාටයි. ග්‍රෑම් 288යි. මිල රුපියල් 720යි. එතකොට ගෙඩි දෙකයි එක් ගෙඩියක් දළ වශයෙන් රුපියල් 720 වෙදීම 2 රුපියල් 360ක් විතර වෙනවා. මේ තියෙන්නේ ලංකාවේ පේර. ලංකාවේ කිලෝ පේර කියලයි හඳුන්වන්නේ. ලංකාවේ පේර ගෙඩි දෙකක් රුපියල් 257ක් විතර වුණා. එක් ගෙඩියක් දළ වශයෙන් රුපියල් 126ක් පමණ වෙනවා. මේ තියෙන්නේ අපේ රටේ වැවෙන අලිගැට පේර. ග්‍රෑම් 508ක් රුපියල් 233යි 768ක් වුණා. අලිගැට පේර ගෙඩියක මිල දළ වශයෙන් රුපියල් 116ක් විතර වෙනවා. මේ තියෙන්නේ කැවෙන්ඩිස් කියන කෙසෙල් වර්ගයේ. ගෙඩි 5ක් රුපියල් 326යි 746ක් වුණා. දළ වශයෙන් එක් ගෙඩියක් රුපියල් 65ක් විතර වෙනවා. දැන් ඇත්තටම අපේ රටෙන් පළතුරු වලට පිටරට වලට ඇදිලා යන මහා ධනස්කන්ධය නතර කරන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද? අපට අපේ පළතුරු, දේශීය පළතුරු ප්‍රචලිත කරන්න ක්‍රම හා සැලසුම් තිබෙනවද? පළතුරු ගැන බලන්න කෘෂිකර්ම අමාත්‍යංශයට පළතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනයක් තියෙනවා. ඒකට කියන්නේ FRDI කියලයි. පුළුවන් නම් අද අපේ අභියෝගයේ පුළුවන් නම් අපට කතා කරලා. ඔව්, ඔබේ අංශය දේශීය පළතුරු ප්‍රචලිත කරන්න අරන් තියෙන පියවර හා ඒ පියවර මොනතරම් සාර්ථක වෙලාද කියලා පුළුවන් නම් අපට කියන්න. ඒ තමයි අද මේ රට හමුවේ ඇති තව එක් අභියෝගයක්, චැලෙන්ජ් එකක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම්පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.